එල්පීල් තරංගාවලියේ කණ්ඩායම් පහ බලද්දි මහනුවර කණ්ඩායම සමබර කණ්ඩායමක් විදිහට බැලු බැලමටම පේන්න තියෙනවා. කණ්ඩායමේ දේශීය සන්නාම ක්‍රීඩකයා විදිහට කුසල් ජනිත් පෙරේරා තමයි ඉන්නේ. ලෝකෙට ලොක්ක විදිහට හඳුන්වා ගන්න T20 පිටින් බයහනකම් ප්‍රතිකරුවෙක් වන ක්‍රිස් ගේල් තමයි මේ කණ්ඩායමේ සංකේත විදේශ ක්‍රීඩකයා විදිහට කටයුතු කරන්නේ. ඊට අමතරව ඉංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් මේ කණ්ඩායමට තෝරගෙන තියෙන්නේ ඔහුගේ පන්දුකරණයේ වගේම ප්‍රහාරාත්මක ප්‍රතිකරණයේ තියෙන වටිනාකම නිසායි. අෆ්ගන් ක්‍රීඩක නවිනුල් හක් වගේම මේ විදිහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න වේගවත්ම පන්දු යවන්නෙක් විදිහට සැලකෙන වහ බ්‍රයාස් මේ කණ්ඩායමට නම් මිලා තියෙනවා. මේ වේගපන්දු ශක්තියට ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් කනිෂ්ක අංජුල තමයි නුවර කණ්ඩායමට එකතු වෙන්නේ. කණ්ඩායමේ දඟපන්දු ශක්තිය සීකුගේ ප්‍රසන්න කමිදු මෙන්දිස් තිල්රුවන් පෙරේරා වගේම ලසිත් ඇඹුල්දිනියගේ අතේ තමයි තියෙන්නේ. මේ ක්‍රීඩකයෝ ගොඩක් තුන් ඉරියව් ක්‍රීඩකයෝ වීමත් මහනුවරට ලොකු හයියක් වෙයි. ගේල් කුසල්ට අමතරව කුසල් මෙන්දිස් අසෙල් ගුණරත්න ප්‍රිමාල් පෙරේරා කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිකරුව විදිහට මහනුවර ටාස්කර්ස් කණ්ඩායමට තෝරගෙන තියෙනවා. කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෝ විදිහට ඉන්නේ ලහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර ඉදිරිසිංහ, ඉෂාන් ජයරත්න, හසන් තිලකරත්න තමයි මේ කණ්ඩායමේ පුහුණුකරුව විදිහට කටයුතු කරන්නේ. අපි බලමු තුන් ඉරියව් ක්‍රීඩකයොත් එක්ක සමබර මහනුවර තරගාවලියේ මොන විදිහට සෙල්ලම් කරයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.